සිංහල ජාතිය නැවත පනවත් වීමේ සිංහල ජාතිය නැවත නැගිටීමේ සලකුණයි හලාල් ලකුණ කියලා අපි කල්පනා කරන්නේ. ඒ නිසා හලාල් කියන්නේ සිංහල ජාතිය නැගිටවපු ලකුණ. අපි දැන් මේකත් එක්ක නැගිටින්න ඕනේ. දැන් අපි ජාතියට වෙච්ච දේ කියලා කතා කරමු. පිටියෙන් 50ක් කුළු ගෙඩියෙන් එකයි. 70%ක් තියෙනවා හාමුදුරනේ 10% මොන කජ්ජත් අපිට. ඒ නිසා මුළු ජාතියම ඉවරයි. මම ඒක ඔයාලට කියනවා මාත් එක්ක සහභාගී වෙලා මේ ගාන හදන්න. Sir, yes sir. ලංකාවේ සියලුම ජනතාව දෙකෝටි ඉක්මවලා ඉන්නවා. හැබැයි ලංකාවේ සිංහල ජනගහනය මතක තියාගන්න ඉන්නේ 1,30,00,000යි. ඒ නිසා අපිට අනාගතේ කතා කරන්න බැරි මට්ටමට මේ අවසාන අවස්ථාවටයි පත් වෙලා තියෙන්නේ. ඒ නිසා දරුවෝ හදන්න අද ඉඳලා ලෑස්ති වෙන්න ඕනේ. මේ අවසාන අවස්ථාවටයි පත් වෙලා තියෙන්නේ. ඒ නිසා දරුවෝ හදන්න අද ඉඳලා ලෑස්ති වෙන්න ඕනේ. අද පත්‍රිකාවක් මම දැක්ක කවුද එවලා තියෙනවා ඔබ වහන්සේලාද කන්න දෙන්නේ කියලා ළමයි හැදුවෙන් පස්සේ දෙන්න අපි කන්න. අන්දවානත පොල මනම් පඩච මන්නවනේ පනිතුලිය පොල ගුණම් පඩච තින්නවනේ. සිවුර යට තියාගෙන රජවරු හදපු රටක් මේක. ඒ නිසා රජවරු හැදුවේ සිවුර යට තියාගෙන. අපිට බැරියයි ජාතියක් මේ සිවුර යට තියාගෙන. මතක තියාගන්න ඒ අය ලක්ෂ 20ක් ඉඳගෙන මේ වැඩේ කරන්න හදනවා. අපි තාම 1,30,00,000ක් ඉන්නවා. ඒ නිසා මිටියෙන් 50ක් කුළු ගෙඩියේ එකයි. හාමුදුර අර මිනිස්සු 7-8 දෙනෙක් ගෙදර ගහදනවා. මුන් මිනිබිරියයි අම්මයි ආච්චි 3 දෙනාම එකට බඩ උසගෙන ඉස්පිරිතාලේ. 3 දෙනාටම එකට බබාලා හම්බෙන්නේ. ඉතින් ඕකයි ඒගොල්ලන්ගේ தත්ත්වය. හැබැයි අපේ මිනිස්සු ලෑස්ති වෙලා ඉන්නවා දෙන්නෙක් හදලා නතර වෙන්න. බැලුම් ගල හැබැයි දැන් එක ඒ දැන් ඒක කොයිතරම්ද කියනවනම් අර එක ළමෙක් හදාගෙන ඒ ළමයා පස්සේ මේ කෙවිතක් කරගෙන එළවමින් යන සමාජයක් නේ තියෙන්නේ. ඔව්. එතකොට ඒ සමාජය ඇතුලේ කෑ ගැහුවට මේ ළමෙක් වැඩි කරගන්න එහෙම උවමනාවක් නැහැ. එහෙනම් ඔබ කරන්න ඕනේ මේ අනෙක් උදවියට බැන බැන ඉන්න එක නෙමෙයි. දැන් LRT එක සිංහල බෞද්ධෝ කාන්තාවන් කරගන්න එකට මුස්ලිම් අය පළිද? ඔව්. දැන් සිංහල බෞද්ධ ගෑනු දරුවෝ ගිහිල්ලා ඉස්ලාම් භක්තිකයත් එක්ක විවාහ වෙන එකට ඉස්ලාම් භක්තිකයෝ පළිද? ඒක මේ පටු විදියට හිතන්න හොඳ නැහැ. ඕයක් තියේද මොහිදින් බෙග්ගේ සින්දු නැත්තා. ලක්ෂාවට මේ සිත්‍රද වීම ඇති වෙන විදියට ගැටුමක් ඇති වෙන විදියට මේ ව්‍යාපෘතිය ගෙනියන්න හොඳ නැහැ. ඒක වැරදි. මේ රටේ හැම තැනකින්ම අපි ඉඩකඩම් මුස්ලිම් ජනතාවට දුන්නා. හැබැයි දීලා අන්තිමට මොකද කළේ? කුලියට දුන්න එකක්වත් හාමුදුරනේ අපිට ආපහු අම්මුඩේ නැහැ.
කොහෙද කුලියට දුන්න එක අපේ රගට තියෙන්නේ බලන්න කියන්න කුල නිසාද මෙතන තියෙන රහසක් මං ඒ රහස අද කියනවා හාමුදුරනේ මේ මං ඒ කතාව මම කියන්නම් ඔය දන්නවද ඔය සත්තු කපලා ලේ ගාලා බිලි දෙන ආගම් Earth entered my world. Now it's your turn to feel that pain. The gates are open.
brain doesn't work that way. I got this real moron thing I do. It's called thinking. I like to form my own opinions. I don't just roll over when I'm told to. සාදර 132 ජිනීවා වල අපිට විරුද්ධ වැඩ කරන හාමුදුරුවනේ උන් කියන්නේ අපිට මේ තට්ටේ ගාගත්තු කාරේදි පොරවගත්තු කමකට නැති බබ්බිල්ලෝ ටිකක් මේ රටේ ඉන්නවා මුන් එක තමයි මේක කරන්න බැරි කියලා බබ්බිල්ලෝගේ ඉන්නවනම් මේ බබ්බිල්ලෝ එක තැන මේ බබ්බිල්ලෝ යටින් ඉන්න ඇති අත්හැරගෙන බෙදාගත්තු සීමාවේ පැටි දැයි අනාගතේ සිතා බලා සියලු පැටි සිංහලකම සිංහල රට රැකගත යුතු قيل لهم لا تفسدوا في الأرض قالوا إنما نحن مصلحون ألا إنهم هم المفسدون ولكن لا يشعرون